සියලු දිනාටම සුබ උදෑසනක් වේවා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයිනි නිලධාරීවරුනි නිලධාරියනි විධායක ප්‍රධාන බල්ලත් නිලධාරී ප්‍රමුඛ සෙසු නිලයනි සිවිල් සේවක මහත්ම මහත්මියනි මෙම ආමන්ත්‍රණය හා සජීවීව සම්බන්ධ වන ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති මූලික කඳවුරු අනදෙන නිලධාරීවරුන් හා කඳවුරු අනදෙන නිලධාරීවරුන් ඇතුළු සියලුම ගුවන් හමුදා සමාජික සමාජිකාවනි අන්තරායකර ඖෂධ නැත හොත් විවිධාකාර වූ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වෙළඳාම හා ප්‍රවාහණය එහා සම්බන්ධ නොයෙකුත් අපරාධ වර්තමානයේ වන විට අප රට තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබීම ඔබ සැමට ප්‍රත්‍යක්ෂ කරුණකි එබඳු වාතාවරණයක් තුල මෙකී මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ සිද්ධීන් සමාජයේ විවිධ මට්ටම් වලින් වාර්තා වන අතර ආරක්ෂක අංශ තුලින්ද මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්눔 කරයි ගුවන් හමුදාවද මෙම ව්‍යවසනයට මුහුණ පෑමේ අවදානමක් පවතින බැව් මෑතකදී දක්නට ලැබුණු සිදුවීම් වලින් අනාවරණය වී ඇත වගකීවුතු රාජ්‍ය ආයතනයක් ලෙස ගුවන් හමුදා සමාජිකයින් අතර අන්තරායකර අවසර භාවිතය හා ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු නොවීමට වගබලා ගැනීම ගුවන් හමුදාවේ අප සැමගේම වගකීම වන අතර කාලීන අවශ්‍යතාවයකි එම වැදගත් අවශ්‍යතාවය ක්‍රියාවට නැංවීම සඳහා අන්තරායකර මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අද දින සිට දින 3ක විශේෂ වැඩමුළුවක් ගුවන් හමුදාව තුල මෙම මොහොතේ සිට ආරම්භ වන බව ඔබ සැමට මතක් කර දීමට කැමැති ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතාමත්ම ඉහළ තාක්ෂණයකින් යුත් ගුවන් යාන හා උපකරණ හසුරුවන හමුදාවක් වන අතර ගුවන් යාන පැදවීම ගුවන් යාන නිරීක්ෂණ කටයුතු ගුවන් ආරක්ෂණ හා සයිබර් පද්ධතීන් ක්‍රියාත්මක කිරීම මිසයිල් හා පුපුරන ද්‍රව්‍ය හැසිරවීම බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු වැනි ඉතා සංවේදී හා සූක්ෂම කාර්යයන් ඉටු කරනු ලබයි මෙවැනි වගකීම් සහිත කාර්යභාරයක් ඉටු කිරීමේදී ඉතා ඉහළ මානසික මට්ටමක් පැවතීම අත්‍යවශ්‍ය වන අතර මත්ද්‍රව්‍ය භාවිතයෙන් විකෘති වූ මනසක් ඇතිවීමෙන් මුහුණ පාන අනතුරුදායක තත්වය ගැන ඔබ හට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි මා විශ්වාස කරමි එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන සියලුම නිලයන් ඉතා ඉහළ විනයකින් සහ කුසලතාවලින් පරිපූර්ණ සේවා පුද්ගලයන් වශයෙන් කටයුතු කිරීමට බැඳී සිටින අතර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වහොත් ගුවන් හමුදාව මෙතෙක් රැගෙන ආ විශිෂ්ට ප්‍රතිරූපය විනාශයට යන බව නිසැකයි එසේම ආරක්ෂක හමුදාවල සමාජිකයින් වන අප මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා සමාජයේ අපකීර්තියට පත්වන අතර එමගින් ගුවන් හමුදාව වෙත සිවිල් සමාජයේ සේවා සමාජිකයන් වෙනුවෙන් තිබෙන ඉහළ පිළිගැනීමද අහිමි වී යයි එසේම ගුවන් හමුදා නීතිය හා සිවිල් නීතිය යන දෙකම යටතේ වරදකරුවන් බවට පත්වේ තවද වර්තමානයේ බොහෝ සමාජවලට මහත් පිළිලයක් වී තිබෙන එසේම අප සමාජයේ රටේ අනාගතය අඳුරු අගාධයට ඇද දැමීමට වෙර දරන ඉතා ප්‍රබල ඛේදවාචකයක් ලෙස අන්තරායකාරී මත්ද්‍රව්‍ය භාවිතය හඳුන්වා දිය හැකිය මෙබඳු අන්තරායකාරී මත්ද්‍රව්‍ය මගින් ඇතිවන හානිදායක තත්වය නිසා වටිනා මිනිස් ජීවිත ආබාධයන්ට ලක්වී රටට අහිමි වීමේ අවාසනාවන්ත තත්වයකට මුහුණ දී ඇති බව අපට දක්නට ලැබිය හැකිය. එයට මූලික හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ අන්තරායකාර ඖෂධ භාවිතයේ භයානක ප්‍රතිවිපාක පිළිබඳ පූර්ණ දැනීමක් බොහෝ දෙනෙකුට නොමැති වීමයි. අප රටේ ඉතිහාසය දෙස හැරී බලන කල අන්තරායකාර ඖෂධ ආගමනයේ 70 දශකයේ වන තුරුම ප්‍රධාන වශයෙන් ගංජා සහ අබින් වලට පමණක් සීමා වුවද මෑත කාලයේ ඉතා ප්‍රබල හා භයානක අන්තරායකර ඖෂධයක් වන හෙරොයින් භාවිතය මෙරට තුල ආරම්භ වී ඇත. ප්‍රධාන වශයෙන් විදේශීය සංචාරකයන් ගැවසෙන ප්‍රදේශවලට පමණක් සීමා වූ මෙකී ව්‍යාප්තිය අද වන විට දිවයින පුරා වර්ධනය වී ඇති බව ඉතාම ප්‍රකට කරුණකි. මීට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය ප්‍රමුඛ වෙනත් විවිධාකාර මත්පෙති සහ එන්නත් වර්ග පරිහරණයට අද සමාජයේ බොහෝ කොටස් පුරුදු වී තිබීම ඉතාම භයානක තත්වයකි.
මොලේ ක්‍රියාකාරීත්වයේ කෙරෙහි මූලිකව බලපාන එසේම සාමාන්‍ය මානසික සමබරතාවය වෙනස් කරන හා ප්‍රධාන වශයෙන් සමස්ත සිරුරේම ස්නායු පද්ධතිය දුර්වල කරන නීති විරෝධී මෙබඳු මද්‍රව්‍ය වර්ග අන්තරායකර ඖෂධ ලෙස හඳුන්වා දිය හැකිය. අන්තරායකර ඖෂධ භාවිතය පුද්ගලයෙකු කායික මානසික හා සමාජීය වශයෙන් පිරිහීමට පත්කරන අතර දැන හෝ නොදැන ඒවා භාවිතයට ඇබ්බැහිවීම ඉතා කනගාටු තත්වයක් බව මෙහිදී අවධාරණය කළ යුතුය. වර්තමානයේ අන්තරායකර ඖෂධය නිසා රට තුළ සිදුවන සමාජීය සංස්කෘතික පරිහානිය ගණනය කළ නොහැකි තරම්ය. බාල තරුණ වැඩිහිටි සහ ස්ත්‍රී ප්‍රභේදයකින් තොරව අන්තරායකර ඖෂධවලට ඇබ්බැහිවීම ප්‍රබල සමාජ ප්‍රශ්නයක් තරමට ඔඩුදුවා ඇත්තේ එය භයානක ව්‍යසනයක් බවටද පත් කරමින් රටක සංවර්ධනයට යෙදවිය යුතු මුදල් මද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු निराකරණය කිරීම උදෙසා වැය කිරීමට සිදුවන්නේ නම් රටේ සංවර්ධනයට යෙදවිය යුතු ඵලදායී ශ්‍රමය මද්‍රව්‍ය හේතුවෙන් රටට අහිමි වී යන්නේ නම් එසේම මද්‍රව්‍ය නිසා රටේ අපරාධ රැල්ල ඉහළ යන්නේ නම් සහ මද්‍රව්‍ය හරහා ගෝලීය ත්‍රස්තවාදී සෙවණැලි ලාංකීය ජනතාව ජාතික ආරක්ෂාවට අභියෝග කරන්නේ නම් එහි ඇති භයංකරත්වය පිළිබඳව තවදුරටත් කරුණු කාරණා ගිනහැර දැක්වීම අවශ්‍ය නොයේයි මා සිතමි. අන්තරායකර ඖෂධ භාවිතය නිසා පැන නගින සමාජ ප්‍රශ්න අතර සියදිවි හානි කර ගැනීම තවත් ප්‍රබල සමාජ ප්‍රශ්නයක් ලෙස දැක්විය හැකිය. එසේම අන්තරායකර ඖෂධ භාවිතයෙන් ඇතිවන මානසික විකෘතිතාවයේ හේතුවෙන් රතවාහන වලට ගොදුරු වීම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මානසික සෞඛ්‍ය ගැටලු මෙන්ම පිළිකා වැනි රෝගාබාධ හේතුවෙන් මරණයට පත්වීම හෝ අකර්මණ්‍ය තත්වයට පත්වීම සුලබව දැකිය හැකි ව්‍යසනයන් වේ. ඉබඳු වාතාවරණයක් තුල පැන නගින සමාජයේ ගැටලු අතිමහත්ය. මූලිකව පෞල් සංස්ථාව බිඳ වැටීම ප්‍රබල සමාජ ප්‍රශ්නයකි. එය පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටම හානිදායක කරුණකි. ශ්‍රී ලාංකීය සංස්කෘතියේ වැදගත් අංගයක් වන පෞල් සංස්ථාව මෙකී මත් උවදුර නිසා වඩාත්ම විඳිතභාවයට පත්ව ඇති අතර අන්තරායකර මද්‍රව්‍ය භාවිතයට හුරු දරුවන් වෙනුවෙන් හඩා වැළපෙන දෙමව්පියන්ද ස්වාමි පුරුෂයන් නිසා පීඩාවට පත්වන භාර්යයන්ද නූතන සමාජය තුළ සුලබ දසුනක් වී තිබෙනු දැකිය හැකිය. තම දූ දරුවන් හා දෑදෑයින් මෙම මත් රකුසාගෙන් ආරක්ෂා කර ගැනීමට රජයට හෝ නීතියට පමණක් තනිව කළ නොහැක්කක් වන අතර ඒ සඳහා අවශ්‍ය වනුයේ සාමූහික ප්‍රයත්නයක් බව මේ වන විට ප්‍රත්‍යක්ෂ වී හමාරයි. පෞල තුල ආධ්‍යාත්මික සංවර්ධනයක් ගොඩනගා ගැනීමට කටයුතු කිරීම ඔබ සියලු දෙනාගේම වගකීම වන බව අවධාරණය කරන අතර විවිධ අධ්‍යාපන වැඩසටහන් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක උවද දෙමව්පියන්ගේ සහයෝගය නොඇතිව ඒවා ක්‍රියාත්මක කළ නොහැක. එබැවින් දරුවන්ට ලබා දෙන උපදෙස් ක්‍රියාවට නැංවීමේදී දෙමාපිය අධීක්ෂණය සහාය අත්‍යවශ්‍ය අංගයක් වේ. තවද මෙම අන්තරායකාරී ඖෂධ වලට ඇබ්බැහි වූ ඇතැම් පුද්දලයන්ගෙන් දැන ගැනීමට ලැබෙන්නේ එකී නිවෙස් තුල හා අවට සමාජ පරිසරය තුල ඇති අයෝග්‍ය භාවය ඊට බලපා ඇති බවයි. මෙහිදී මම ගුවන් හමුදාව තුල ඇති තත්වය මතක් කිරීමට කැමැති. අප සියලු දෙනා අවුරුදු 18 සිට 22 වයස් සීමාව දක්වා දිවයිනේ නන්දෙසින් විවිධ වූ සමාජ පසුබිම් තුලින් ගුවන් හමුදා මව් තුරුලට පැමිණ අතර එතෙන් පටන් අවම වශයෙන් අවුරුදු 20ක් 25ක් පමණ ගුවන් හමුදා පරිසරය තුල ජීවත් වෙයි. එම නිසා මම විශ්වාස කරන අන්දමට අප සියලු දෙනා ගුවන් හමුදාව තුල ඇති පරිසරය මද්‍රව්‍ය භාවිතය පිළිකුල් කරන හා ඒ සඳහා කිසිසේත්ම ඉඩ නොතබන පරිසරයක් බවට පත් කිරීමට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි. එසේම මෑත යුගයේ සමාජ ජාල හරහා සංවිධානය කරන සාදවල අන්තරායකර ඖෂධ භාවිතයට ගත් අවස්ථා බොහොමයක් වාර්තා වී ඇත. ජාවාරම් කරුවන්ට ඔබ ගොදුරු වීමට ඉඩ නොදිය යුතු අතර රටෙහි තාරුණ්‍ය වන ඔබගේ අවධානය මේ කරුණ සම්බන්ධයෙන් දැඩිව සැලකීමට ලක්විය යුතුය. තවද සමාජයේ පරිහානිය කරා ගෙන යන අන්තරායකර මද්‍රව්‍ය වර්තමානයේ තරුණ පරපුර බිලිගැමිණි සිටින අවධියක
විනයගරුක හමුදාවකට ඇති බලපෑම කිබදු වේදයයි අප හමුවේ ඇති ප්‍රබල ප්‍රශ්නයකි. අන්තරායකර මද්‍රව්‍ය භාවිතය හේතුවෙන් පිරිහුණු කායික හා මානසික තත්ත්වයන්ගින් පෙළෙන සමාජිකයන් සිටින විටක විනයගරුක හමුදාවක යහපැවැත්ම සඳහා එය දැඩිව බලපාන ප්‍රබල සාධකයකි. මේ නිසා समस्त लोके मुहूर्ण दीसिटीन मेम क्रीडाकारी गेटलोट विसंधुम सेविय युत्ते रटक राज्यक आयतनेको पुद्गले नादी वशीन बेदी नुव सामूहिक वाय ए अरमुन जयगेनीमट नाम नीति विरोधी अंतरायकर औषध भावितेन समस्त रटम जाति आगाम वर्ग भेदेकेन तुरव मुदुवा गेनीमट अपी अद दवसे अत्वेल बेंद गानीम मेम वद्रव्य उवादुर मिराटीन तुरान किरीम संदहा අතිගරු ජනාධිපති තුමන් ලබා දී තිබෙන ප්‍රමුඛතාවය සුරක්ෂිත රටක් විනයගරුක ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම යන තේමා පාඩයේ ඔස්සේ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුමින් මෙම අන්තරායකර මද්‍රව්‍ය ව්‍යසනයෙන් රට ගලවා ගැනීමට ඇති රාජ්‍ය කැපවීම පෙන්වා ඇත. මෙම කාර්ය සාධක බලකායේ ප්‍රධාන වගකීම වන්නේ අන්තරායකර ඖෂධ නිවාරණයට ත්‍රිවිධ හමුදාව පොලිසිය राज्य हा राज्य नोन आयतन संबंधीकरण करगणमीन फलदायी वेडपिलीबल क्रियात्मक किरीमय मैत कालयति निरंतरेन सिधुवन नीति विरोधी मद्रव्य वेटलीम हा अतरंगूट गणी मगिन अंतरायकार मद्रव्य निवारणे संधा रजे इता उनांदुवेन क्यपवी क्रियाकरण भव विनीय श्रीलंका गुवन हमुदाव वर्तमाने अत्करगेन तिमिन ताक्षणिक प्रगमने उदाकर गणीमट उपविशीन दक्वायती निपुणावे सह कार्यक्षम सेवे मेहिदी मा अगेकरण अतर मा विश्वासकर्ण अंदमट मना कार्यक्षमता सह निवेदि दक्मकिन युतुव क्रियाकिरीम संधा हुंद सिहियकिन सह मानसिक एककतावे अपसतुव तिबिय युतिय इसे हेन ए संधा अवेसिदि पिरिसिदु मानसिकत्वे हा शारीरिक सुहतावे विनाशकिरीमट अंतराहकार मद्रव्य वलट इद नोतवीमट उबसियलु दिना वग बलागत युतुय इसेम यम हेकिन अंतराहकार औषध भाविताकरण पुद्गलेन अप गुवन हमुदा समाजे तुल सिटिन्नेनम इबदु पुद्गलेन स्वयं विवेचनेट यदि एकी तत्वेन अत्मिदीमट वहा उक्सुक वियुतु अतर यमेक एवनि सेवा पुद्गलेयकु पिलिबद दन सिटिन्नेनम अदाल अंश दनुवत्कोट उबगे वगकीम हा युतुकम निशिपरद इटुकोट सहुर्दयकुगे अनागते मेन्म गुवन हमुदावे कीर्ति नामय आरक्षा किरीमट रटे संवर्धने सुरक्षित किटीमट सैम गुवन हमुदा सामाजिकयकुम तरातिर्मकिन तुरव वग बलागत युतु भव मेहिदी मा अवधारणे करमि सियलु दिनाम पलमु तम हृद साक्षियट अवंकवियु अतर तम पौल मेन्म तमन सेवय करन आयतने कीर्ति नामय दिविहिमियेन आरक्षा किरीमट वग बलागत युतुय දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුලද අන්තරායකාරී ඖෂධ භාවිතය පිළිබඳ ලැබෙන හෝඩුවාවන් පදනම් කරගෙන අහඹු ලෙස පිළිගත් ප්‍රමිතිකරණයට අනුව අකණ්ඩව වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂක තුමාට මා උපදෙස් ලබා දී ඇත. අන්තරායකාර ඖෂධ භාවිතය කර ඇති බවට අදාළ පරීක්ෂණ වගින් තහවුරු වන සේවා පුද්ගලයන් පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 4 වෙනි වගන්තියේ අර්ථ දක්වා ඇති අන්තරායකාර ඖෂධ සම්බන්ධ ක්‍රියාකාරකම් වන අන්තරායකාර ඖෂධ භාවිතය සන්තකයේ තබා ගැනීම ප්‍රවාහණය කිරීම රැගෙන ඒමට හෝ රැගෙන යාමට උපදෙස් දීම විකිණීම ලබා දීම හා ලබා ගැනීම ඇතුළු ඒ සම්බන්ධ ක්‍රියාකාරකමක් ඍජු හෝ වක්‍රව සම්බන්ධ වන ඕනෑම තරාතිරමක සේවා පුද්ගලයෙකු ගුවන් හමුදා පනතින් පැවරී ඇති විධිවිධාන යටතේ සේවය තවදුරටත් අවශ්‍ය නොවේ जन वगंती अटते श्रीलंका गुवन हमुदा सेवेन युवत्मठ सिधुन भव धन्वासीमठ कमति गुवन हमुदा सेवा पुद्गले वशेन सियलु दिनाम तम आत्मगौरव तमन मिलवट जनित कल दिमाउपियन गे गौरव तम बिरीद दुआ दर्वनट समाजेन हिमियुत गौरव पिलिबंद सलका बला तमन उरदी सिटन उतुम रखियावेत तमागे आत्म अभिमान आरक्षा कर गणीमठ दडि අරමුණුකින් යුක්තව ක්‍රියා කළ යුතු බව මෙහිලා අවධාරණය කර සිටිමි. තවද ස්වකීය ආගම දහම හා සිරිත් විරිත් පදනම් කරගෙන අන්තරායකර මද්‍රව්‍ය උදුරෙන් මිදීමේ ආකල්පමය සංවර්ධනයක් ඇති කර ගැනීමටත් අන්තරාකාර ඖෂධවලින් නිදහස් පවුලක් හමුදාවක් සමාජයක් හා
රටක් ගොඩනැගීමට අපට හැකිවන බව මගේ විශ්වාසයයි. එම අදිස්ථානය තවත් ශක්තිමත් කිරීම සඳහා ගුවන් හමුදාධිපති ලෙස මා විසින් සංකේතාත්මක ලෙස අද දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුල අන්තරායකාර ඖෂධ භාවිතය හා ළඟතවා ගැනීම ඇතුළු අනෙකුත් ඒ හා සම්බන්ධ කටයුතු වලින් වැළකීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන ප්‍රතිඥාවට අස්සන් තබන අතර ඒ හා සමගාමීව ඔබ සියලු දෙනාම මෙම ප්‍රතිඥාවට අස්සන් තබා එය අනුව ක්‍රියා කරන මෙන් මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. අවසාන වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අන්තරායකර මත්ද්‍රව්‍ය වලින් අපරට මුදවා ගැනීමේ කාර්යයේ වගකිය යුතු රාජ්‍ය ආයතනයක් වශයෙන් රටත් ලෝකයාත් විනාශ මුඛයට ඇද දමන මෙකී අන්තරායකාරී මත්ද්‍රව්‍ය රකුසාට අපගේ දුවා දරුවන් තරුණ පරපුර ඒ වගේම අපේ තරුණ ගුවන් බටයින් අකාලේ දැහැ ගැනීමට ඉඩ නොතබා අපගේ මාතෘ භූමියේ අනාගතය රැක ගැනීමට උවැසි උපරිම දායකත්වය ඔබ සියලු දෙනා ලබා දෙමින් ඔබ සියලු දෙනාම තම වගකීම ඉටු කරනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.